මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා. සමන් for you යුගයේ නාලිකාව. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. අපි ආහාර ගන්න වෙලාවට සමහර අවස්ථාවලදී කුඩා මාළු ආහාරයට එකතු කර ගන්නවා. එවන් විටක කුඩා මාළු කට්ටක් උගුරේ රැඳෙන අවස්ථාවක් අත්විඳින්න පුළුවන්. සමහරකට මේ උගුරේ රැඳෙන කට්ට ඇනිලා ඒක ආහාර සමග ගිලෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ මේ කට්ට එතන රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් එවන් වෙලාවක අප සමහර වෙලාවට උත්සාහ කරනවා ආහාර බත් ගුලියක් එකපාර ගිලින්න, එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක් ගිලින්න, එවැනි දෙයකින් යම් උත්සාහයක් දරනවා. එහි කිසි වැරදක් නැහැ. නමුත් සමහරු ඊට පස්සේ අතේ ඇඟිල්ල දාලා මේ උගුරේ රැඳිලා තියෙන කට්ට, එහෙම නැත්නම් යම් කිසි උපකරණයක් දාලා කට්ටක් රැඳිලා තියෙනවා නම් මෙය ගන්න උත්සාහ කරනවා. මේ ඊටාම නරක ක්‍රියාවක්. එමගින් එම හානිය තවත් දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක උගුර රැඳී තියෙන කට්ට ගැනීමට අතහරි එහෙම නැත්නම් යම් කිසි උපකරණයක් භාවිතා කිරීම සිදු නොකළ යුතුයි. අනිත් කරුණ තමයි දැන් කට්ටක් ඇනුණත් එය සමහර වෙලාවට ආහාර සමග ගිලලා තියෙන්න පුළුවන්. නමුත් ඒ වෙච්ච හානියේ සීරීම නිසා ඇතිවන කට්ටක් තියනවා වගේ දැනීම ටික දවසක් පවතින්න පුළුවන්. සමහර වෙලාවට දින ගාණක් සමහර වෙලාවට සතියක් දෙකක් පමණ පවා ගත වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දැනීමක් රිදීමක් තියනවා නම් ඔබ වෛද්‍යවරයෙක් කරා යොමු විය යුතුයි. ඒ වගේම සමහර දෙනා අතර මතයක් තියෙනවා මෙවැනි කටු යම් කිසි මාළු කට්ටක් වැනි දෙයක් උගුරේ රැඳුනහම ඒව කාලයක් ගිහිලා එතන මස් ලියලලා මේවා යම් දවසක පිළිකාමේ තත්ත්වයට හැරෙන්න පුළුවන් කියලා. මෙහි කිසිදු විද්‍යානුකූල සත්‍යතාවක් නැහැ. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා. Someone for you, යුගයේ නාලිකාව.